සුබ දවසක් වේවා සියදෙනාටම අදත් මම ඔයාලට අලුත් පාඩමක් කියලා දෙන්නයි ආවේ ඉතින් පුතේදුවේ අද අපි ඉගෙන ගන්නේ කෙටි ඇදපිල්ල අදත් අපි පිල්ලමක් ඉගෙන ගන්නේ අද අපි ඉගෙන ගන්න පිල්ලම තමයි කෙටි ඇදපිල්ල කෙටි ඇදපිල්ලේ ශබ්දය ඈ කෙටි ඇදපිල්ලේ ශබ්දය මොකද්ද ඈ එහෙනම් අකුරු වලට අපි ඈ ශබ්දය දාපුවම කෙටි ඇදපිල්ල දාලා අපි තව වචනයක් හදමු බලන්න මේ කයන්න
ඇතුළේ කෙටි ඇදපිලා දාලා මේ වගේම තව වෙනත් වචනයක් අපි හදාගමු. මොකද කට කියන වචනේ මුල් ලකුණට ඒ කියන්නේ කයන්නට කෙටි ඇදපිලා දාපුවා මොකක් කියලාද කියන්නේ? කේ. ඡ. එහෙනම් කට කැට වෙනවා. නේද? එහෙනම් වටර් වක් අපි මේකේ දාලා මුල් ලකුණට කෙටි ඇද පිල්ලා. එතකොට මොකක් වෙයිද? වටර් මොකක් වෙයිද? වටර් වැට වෙනවා. වටර් වැට. මන මුල් ලකුණට කෙටි ඇද පිල්ලා දාපුවම මන වෙනවා. හොඳයි කියමු. කට කැට වට වැට මන මෙන. ඔන්න ඔය විදිහට තමයි අපි වචන උච්චාරණය කරන්නේ. කෙටි ඇද පිල්ලේ ශබ්දය එහෙනම් ඕනෑම අකුරකට කෙටි ඇද පිල්ලා ආපුවම අපි ඒක ඇක් ශබ්දය උදලා තමයි කියවන්නේ. හයන්න තමයි කෙටි ඇද පිල්ලා කැ බලන්නවෝ කේ. එතකොට ඔයාලා මතක තියාගන්න ඕනේ දැන් අපි අසාහිරි ලිහිමිනේන අවස්ථාව තියෙනවානේ. අන්නේ අවස්ථාවලදී දැන් ටීචර් කිව්වොත් එහෙම කැටය කියලා. එතකොට කැ. මොකද අපිට ඇහුන ශබ්දය ඇ. කයන්නත් එක්ක අපිට ඇහෙනවා ඇ යන්නක්. නේද? කැටය. එහෙනම් අපි මතක තියාගන්න ඕනේ දැන් අපි කියන්නේ කැටය කියලා. එතකොට ඔන්න කයන්නත් එක්ක ඇ යන ශබ්දෙකුත් අපිට ඇහුණා. එහෙනම් අපි ඉක්මනට මතක් කරගන්නවා. ඇ යන්නක ශබ්දය ආවොත් අපි මෙන්න මේ ඇ යන්න තියෙන මෙන්න මේ විදිහේ කෙටි ඇද පිල්ලක් තමයි මේ බලන්නකො. ඔන්න කැටයනේ. කයන්නත් එක්ක ඇ යන්න ශබ්දයක් ඇහෙනවා. එහෙනම් ඔන්න අපි දැම්මා මෙන්න මේ කොටස. එකයි කෙටි ඇද පිල්ල. කැ ට ය වැ ට මතක් කරගන්න. වැ ට තේරුණාද? අව එකක් බලමු. නැවර් ඔන්න ඔය විදිහට තමයි අපි කෙටි ඇද පිල්ල දාලා වචන ලියන්නේ. ගොඩක් අය පටල ගන්න දෙයක් තියෙනවා. කෙටි ඇද පිල්ල යෙදෙන වචන කියපුවම ඇටය ඇස ඒ විදිහට ලියනවා. මේක ස්වරයක්, මේක කෙටි ඇද පිළි යෙදෙන අකුරක් නෙවෙයි. ඒ නිසා මේ වැඩේ කරන්න එපා. ආයෙත් සැරයක් අපි මතක් කරගමු කෙටි ඇද පිළි කියන්නේ මොකද්ද. ඔයාලා දන්නවා කෙටි ඇද පිළි කොහොමද ලියන්නේ කියලා. කෙටි ඇද පිළි අපි ලියන්නේ මේ විදිහට. එතකොට කෙටි ඇද පිළිේ ශබ්දය ඈ. එහෙනම් කොහොමද හයන්නක් එක හයන්න ශබ්දයක් ආවොත් අපි දාන්නේ මොකද්ද? කෙටි ඇද පිළි. එහෙනම් හ කැ ගයනට කෙටි ඇද පිල්ලා ඔ ගැට් වෙනවා. ඔය විදිහ දකුණු වලට ආපම සැ තැ නැ තැ පැ බැ මෙ රැ කැ. ඔන්න ඔය විදිහ තමයි අපි උච්චාරණය කරන්නේ. ඒ වගේම මතක තියාගන්න මේ අකුරු දැන් මේ කෙටි ඇද පිල්ලා අපි ඉක්මනට කියවන්න ඕන. ඔක දිගට මෙහෙම ඇදලා කියවන්නේ නැහැ. කැ මේ කියලා කියවන්නේ නැහැ. ඉක්මනට කියවන්න ඕන. කැ මෙ කැ වැ රැ. ඒ විදිහට තමයි අපි උච්චාරණය කරන්නේ. දැන් මේ ටික හොඳට මතක තියාගත්තොත් ඔයාලට ආයෙත් කෙටි ඇද පිල්ල අමතක වෙන්නේ නැහැ. කෙටි ඇද පිල්ල කොහොමද ලියන්නේ? කෙටි ඇද පිල්ලේ ශබ්දය මොකද්ද කියලා ඔයාලා දැන් දන්නවා. කෙටි ඇද පිල්ල වචනේ කුමුලට නැදට අගට කියන ස්ථාන තුනේ වේදෙනවා කියලා දන්නවා. එහෙනම් ආයෙත් දවසක අපි අලුත් පාඩමකින්